විශේෂ මං අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැවත උතුරු නැගෙනහිර සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරු නැවත මේ රටේ ජාති භේදය අවුස්සලා රටේ නොසන්සුන්තාවයක් ඇතිකරන්න ලොකු උත්සාහයක යෙදෙනවා. ඒකට එක උදාහරණයක් තමයි තිලිපන්ගේ සැමරුම කියලා ඒ සැමරුමක් හදාගෙන ත්‍රිකුණාමල සද්දාපුරදී අපි දැක්කා සෙල්ල කුමාර් ගජේන්ද්‍රන් කියන මන්ත්‍රීවරයා ලොකු ආරවුලක් ඇති කරගත්තා. මොකද නැගෙනහිරන් දැන් උතුරටත් උතුරේ ඉඳන් නැගෙනහිරටත් නැවත මේ ත්‍රස්තවාදය එහෙම නැත්නම් ජාතිවාදී අවුස්සලා පරණ තත්ත්වයට ගේන්න ඕනකම තියෙනවා. අපි දන්නවා අපේ පක්ෂේ නායකයා හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න මේ රට මේ තත්ත්වයට සාමකාමීව ගෙනල්ලා තියෙන්නේ. ඒක එදා හිටපු නායකයෝ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කාලේ තමයි මේ ජාතිවාදී පටන් ගත්තේ. ඊට පස්සේ ආර්. ප්‍රේමදාස මහත්තයාට බැරුණා ජනාධිපතිතුමාට ඒ කටයුත්ත කරන්න, එතුමාගේ ජීවිතේ පවා පූජා කරන්න සිද්ධ වුණා. මේට මැදිහත් වෙච්ච ඉන්දියාවේ අගමැතිවරයාට රජීව් ගාන්ධි අගමැතිතුමාටත් ජීවිතේ පූජා කරන්න වුණා. ඒ වගේ අපේ මැති ඇමතිවරු, හමුදා නායකයෝ, හෙටර කොබ්බෑ කඩුව වගේ ඉතාම පරිණත හමුදා නායකයෝ මේ විශාල පිරිසක් ජීවිත පූජා කරලා, ඒ වගේම දේපොළ රටේ විනාශ වුණා, ජීවිත වුණා, විනාශ වුණා. මේ හැම දෙයක්ම නැවත ආරක්ෂා කරා ගන්න පුළුවන් වුණේ අපේ පක්ෂ නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිර්භීතව මේ තත්ත්වයට මුහුණ දුන්න නිසා. අද උතුරු නැගෙනහිරට ඕන කෙනෙකුට යන්න පුළුවන්. දෙවන්දොර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව දක්වා ඕන පොඩි ළමයෙකුටවත් ගිහිල්ලා යන්න පුළුවන්. කාන්තාවට ගිහිල්ලා යන්න පුළුවන්. ඒ තත්ත්වයේ ඇති කරලා තියෙන රට නැවත මේගොල්ලෝ හදන්නේ අර කිරිහැලියට ගොම දානවා වගේ ආය විනාශ කරන්න තමයි එක එක දේවල් මතු කරගෙන එක එක සැමරුම් ඉස්සරහට දාගෙන මේ පෙළපාලි යමින් ජනතාව අවුස්සමින් මේ කටයුතු කරන්නේ. ඉතින් අපි දන්නවා මේකෙන් බැටකාපු ත්‍රස්තවාදයෙන් බැටකාපු ත්‍රිකුණාමලයේ සද්දාපුර ප්‍රදේශයේ වැසියෝ නෙමෙයි අමතක වෙලා නැහැ. අපි දන්නවා අපේ රටේ හැම සොහොන් භූමියකම මේ ත්‍රස්තවාදය නිසා අපේ රණවිරෝ ජීවිත පූජා කරා. ඒ වගේම මේ කිසිම පිළිවෙලක් නැති මේ ත්‍රස්තවාදී අරමුණු නිසා දෙමළ තරුණයොන්ට ජීවිත පූජා කරන්න සිද්ධ වුණා. නැවත මේවට වගේ කියන්න ඕන ඒවා මුලින්ම මේ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කර කර අන්තිමට ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන්න ඔය නායකයෝ තමයි ඉතිහාසෙත් වර්තමානෙත් වගේ කියන්න ඕන. ඉතින් මේ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ වගේ ද්‍රවිඩ ජාතිවාදී මන්ත්‍රීවරුන්ගේ ජාතිවාදය පතුරන්න එපා. අද පාර්ලිමේන්තුවේ සිංහල දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරු 225ම එකට ඉඳගෙන සාකච්ඡා කරනවා, ඒ වගේම විවාද කරනවා, එක එක තීන්දුව වලට එනවා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. මේ පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා මේ වගේ දේවල් උද්ඝෝෂණ ජනතාව අවුස්සන දේවල් කිරීම ඉතාම වැරදි. ඉතින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් තියෙනවා ජාතිවාදී පැතිරීම, ඒ වගේම අපේ රටේ අඛණ්ඩතාවය ස්වරිත්වයට හානි කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ඉතින් මේ වගේ දේවල් කරනකොට ඇත්තම නීතියෙන් මේ අයට දඬුවම් දිය යුතුයි. එහෙම නැත්නම් අපි එදා අවුරුදු 30ක් සමහර අය නම් කියන මේ ආර්ථිකය කඩාවැටුනේ අරයා හින්දා, මෙයා හින්දා, එහාට මෙහාට ඇඟිල්ල දික් කරාට ප්‍රධාන වශයෙන්ම මේ රට බංකොලොත් භාවයට පත් වෙන්න සිද්ධ වුණේ එදා 71 කැරැල්ල, ඒ වගේම 88 89 මේ දකුණේ තිබ්බ කැරැල්ල, ඒ වගේම අවුරුදු 30ක් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිසා තමයි මේ ආර්ථිකය කඩාවැටුනේ. ඒක පැහැදිලි දේ, පළවෙනි දේ ඒකයි. තව තවත් පාඩු තියෙන්න පුළුවන්, මම නැහැ කියන්නේ නැහැ. ඉතින් නැවතත් මේ වගේ දේවල් අවුස්සලා තවත් අවුරුදු 30ක් මේ රට පස්සට රජන්න හදන තිලීපන් මන්ත්‍රී තිලීපන් සමරුම මුල් කරගත්ත, ඒ වගේම සෙල් කුමාර් ගජේන්ද්‍රල්ලා වගේ අය නැවත මේවට අවතීර්ණය වීම වහාම නැවැත්විය යුතුයි. මේකට සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකතු විය යුතුයි. මේක එක නායකයන්ගේ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් ඉටු කරා ගන්න බොළඳ සිල්ලර වැඩ කිරීම වහාම නැවැත්විය යුතුයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද අවෘතියක් තිබ්බ ත්‍රස්තවාදී අවසන් කිරීම කරපු අවසන් කිරීම පිළිබඳව එදා සතුටෙන් ඉන්නේ ජනතාව, අදත් සතුටෙන් ඉන්නේ. ඉතින් ආයේ මේ වගේ දේවල් වෙනවට ඉඩ කැමති නැහැ ජනතාව. ඒ නිසා තමයි සද්දාපුරදී මේ සෙල්ල කුමාර් ගජේන්ද්‍ර මන්ත්‍රීවරයාට යම් අකරතැබ්බෝල වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ වගේ දේවල් ආයේ කරා ගන්න එපයි කියලා අපි ওই මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මට තව ප්‍රකාශ කරන්න ඕන, දැන් පහුගිය කාලෙදී විශාල නියගයක් ඇති වෙලා තමුන්නාසලා දන්නවා සමනල වේය වතුර ගන්න ඇඹිලි පිටියේ ප්‍රදේශයට බැරි වෙලා එතන හුඹුරු අක්කර ගාන දහස් ගාණක් විනාශ වුණා.
ඒ වගේම මම ජීවත් වෙන උතුරු මැද පළාත සහ තවත් පළාත් කිහිපයක පැවති දරුණු නියගය නිසා විශාල වශයෙන් වගාහානි සිදු වුණා. වී වගාව, පළතුරු, එළවලු වගාවල් විනාශ වෙලා ඒවට වන්දි ගෙවන්න රජය කටයුතු කරාන යනකොට දැන් නැවත වර්ෂාව වැඩි වෙලා ගම් වතුර නිසා අද වෙනකොට ආධාර ගෙවන්න දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ස්වභාවික විපත්. මේ කාටවත් නවත්තන්න බෑ. නියගය, ගම් වතුර, සුළිසුණු කියන්නේ ස්වභාවික විපත්. මේවට මේ ඇමරිකාව සහ හදට යන රටවල් වල මිනිසුන්වත් මුණ දෙන්න බෑ. කෙසේ වෙතත් රජයක් හැටියට මේ දෙපිරිසම ගැන බලලා නියගයට අහුතු වෙච්ච ගෝ ජනතාව, ගම් වතුරෙන් හානි වෙච්ච ගෝ ජනතාව පිළිබඳව සැලකිය යුතු වන්දියක් ගෙවලා එයාට සහන ලබා දෙන්න කියලා අපි විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා. මම ශ්‍රී ලංකා පෝජන පෙරමුණේ සමස්ත ලංකා ගොවි සම්මාන්නේ සභාපතිවරයා හැටියට තමයි මම මේ ඉල්ලීම කරන්නේ.